අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනියේ මධ්‍යහන පුවත් විකාශය සමකින් මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා ඉන්දිත ලංකාවේ කොරෝනාව මර්ධනයට සුදුසු බවට නිර්දේශයක්. පැය 24කදී අපේ රටෙන් හමු වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන ඊයේ වාර්තා වෙයි. 1.8කින් වලපනේ හෙල්ලේ. මානව හිමිකම් උල්ලංඝනය වී ඇත්නම් සොයා බලන්න ජනපති නියමෙන් ත්‍රිපුත්කල කොමිසමක්. අමරිකාවේ කොරෝනා මර්ධනයට ජනපති බයින්ගෙන් දසවැදෑරුම් සලස්මක්. අපේ රටෙන් දවසකදී හමුවන වැඩිම කොරෝනා ආසාදිතින් ගණන ඊයේ දවසේදී වාර්තා වුණා. ඒ වගේම මෙතෙක් හඳුනාගත් කොරෝනා ආසාදිතින් ගණන 56,000 සීමාව ඉක්මවා යාමත් ඊයේ සිදු වුණා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොරෝනා මර්ධන එන්නත අපේ රට තුළ හදිසි භාවිතයට ගන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසරය දුන්නා කියලා මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා. නිශ්චිත හේතුවක් හඳුනා නොගත් නිව්මෝනියා වසංගත තත්ත්වයක් චීනයේ හුබේ පළාතේ වුහන් නගරෙන් මුල්වරට වාර්තා වුණේ 2019 වසරේ දෙසැම්බර් 31 වනදායි. එම වසංගත තත්ත්වයට හේතුව කොරෝනා වෛරසය බව පසුගිය වසරේ ජනවාරි 7 වනදා ප්‍රකාශයට පත් කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහි රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර මෙම වෛරසයේ කෙටිය දුම ලෙස COVID-19 යන ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය වසරේ පෙබරවාරි 11 වනදායි. එසේ නම් කළ දින සිට ශ්‍රී ලංකාවෙන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් හඳුනාගනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 2 වනදායි. ඒ එදින තුළ ආසාදිතින් 878 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒත් ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 887 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එය මෙරටදී දෛනිකව වැඩිම ආසාදිතින් පිරිසක් හඳුනාගත් දිනය ලෙස වාර්තා අතරට එක්වනවා. ඊයේ හඳුනාගත් ආසාදිතින් පිරිසට විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින් 13 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 56,076ක්. ඒ අතරින් රෝගීන් 7,810 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 792ක්. රෝගීන් 47,984 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 276ක්. ඉන් 177 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර ඉතිරි 99 දෙනා කාන්තාවන් වනවා. බස්නාහිරින් පිටතට ගිය රෝගීන් හරහා මේ වෙනකොට උපපුකුරු ගණනාවක් රටේ අනිත් තැන්වල බිහි වෙලා තියෙනවා. දැන් ඊයේ දවසේ වාර්තා වෙච්ච රෝගීන් ගිනුත් 50%යි බස්නාහිරින් වාර්තා වෙන්නේ. මේක කලින් 80%ක් 85%ක්ම දෛනික කේස් ලෝඩ් එකකින් වාර්තා වුණේ බස්නාහිර ඇතුලේ. දැන් මේක දෛනිකව අඩු වෙමින් තියෙනවා. අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන් එතෙන්ට ගැළපෙන විදිහට අපිට වෙනස් කරගන්න බැරි වුණොත් එහෙම ඉතාලම අවදානම් තැනකට තමයි අපි පෙබරවාරි මාසෙ මුල වෙනකොට රට ගමන් කරන්නේ. විදේශයන් සිට පුද්ගලින් 196 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා. ඔවුන් ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණු අතර එම මධ්‍යස්ථාන තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලින් සංඛ්‍යාව 8,173ක්. ඊයේ දිනේදී මෙරට PCR පරීක්ෂණ 16,108ක් සිදු කළ බව සෞඛ්‍යාංශ සඳහන් කළා. අටලුගමදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගසූ පුද්ගලයාට අධිකරණයේ ලබා දුන් තීන්දුවෙන් ජනතාව වෙත පණිවිඩයක් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඊයේ දිනේදී මෙරට නිරෝධායන රීතීන් සම්බන්ධව ඒ වගේම මහජන සෞඛ්‍යයට අදාළව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපවලට ප්‍රතිරෝධය දැක්වීමට අදාළව වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් වුණා. එදා මෙදාතුර මේ කාලය තුළ ඒ වගේම අපේ රටේ මහජන සෞඛ්‍යයට අදාළ අපරාධ නීති යටතේ පවරන නඩුවක් සම්බන්ධයෙන් උපරිම දඩුවම් ලබා දුන්න අවස්ථාව මේ හැටියට හඳුන්වන්නට පුළුවන්. කොවිඩ් ආසාදිතත්වයේ සිටින තැනැත්තෙක් පැනලා යනවනම් එමන් නැත්තම් ජනතාව අතර යනවනම් චේතනාන්විතව මේ රෝගය බෝ කිරීමේ අදහසින් ගමන් කරන පුද්ගලයෙක් වෙනවා. එවැනි චෝදනාවක් සම්බන්ධින් අධිකරණයකට අවුරුදු 3 දක්වා කාලයක බඳනාගාරගත කිරීමකින් දඬුවම් කළ හැකි දඬුවමක් නියම කළ හැකි වෙනවා.
ලෝපුරා කොරෝනා ආසාදිතින් 9,86,978ක් වාර්තා වී තිබෙනවා. කොරෝනා හේතුවෙන් 21,341 දෙනෙකු මෙදක්වා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් ලෝපුරා 6,64,932ක් වූ කොරෝනා ආසාදිතින් පිරිසක් වාර්තා වී ඇති අතර ඊයේ දිනේ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 16,578ක්. ඇමරිකාවෙන් ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතින් 1,93,758 දෙනෙකු හා කොරෝනා මරණ 4,363ක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලියෙන් ඊයේ දිනය තුල හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 59,946ක්. මරණ 1,335ක්ද වාර්තා වී තිබෙනවා. එක්සත් රාජධානියෙන් කොරෝනා ආසාදිතින් 30,892 ඊයේ දිනේ පමණක් හඳුනාගෙන ඇති අතර සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,290ක්. අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 14,081 දෙනෙකු හමු වී ඇති අතර එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 161ක්. මේ අතර මෙරට සංචාරයකට එක් වූ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නැතැනියල් රොක්ෂිල්ඩ් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ අනාගතයක් සහිත රටක් බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය කොරෝනා වසංගත තත්ත්වය කළමනාකරණය මෙන්ම ව්‍යාපාර පිළිබඳ දැක්මක් සහිතව ගෙන යන වැඩපිළිවෙල තමාගේ දැඩි ආකර්ෂණයට ලක් වූ බවද ඒ මහතාසේ ට්විටර් කිරීමේ සටහන් කර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන හොයලා බලලා කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳ රජයට නිර්දේශ ලබා දෙන්න පරීක්ෂණ කොමිසම් සභාවක් පත් කරලා තියෙනවා. මෙරට සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ රජයට නිර්දේශ ලබා දීම මෙම කමිටුවේ වගකීමයි. ත්‍රිපුත්කලා අධිකරණ කමිටුවේ සභාපති ධූරය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු HMD නවස් මහතායි. විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනන්දු හා විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරියන මහතුරුන් කොමිසමේ සෙසු සාමාජිකයන් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත්කර ඇති මෙම පරීක්ෂණ කොමිෂන් සභාවට මෙරට මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ කරුණු විමර්ශනය, පරීක්ෂා කිරීම, වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ගැන වගකීම් පැවරී තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය දිනිකුත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මොහන් පිරිස් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. නීතිපතිවරයා ලෙස මෙන්ම අග්‍රවිනිශ්චකාරවරයා ලෙස කලක් සේවය කළේ මහතා මෙරට නීති ශේෂ්ත්‍රයේ තනතුරු රැසක් හොබවා තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නීති විද්‍යාලයෙන් තම උපාධිය සම්පූර්ණ කළා. ඒ මහතා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කළ අද දිනේම එහි 75 වන මහා සමුළුව ඇමතීම විශේෂත්වයක්. වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් අද අලුයම ඇති වුණා කියලා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළා. රිච්ටර් පරිමාණ ඒකක 1.8ක් ලෙස මේ භූකම්පනය සටහන් වෙලා තිබුණා. අද අලුයම 3:30ට පමණ නුවරේ වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක, ඒ කියන්නේ රිච්ටර් මාපකගේ 1.8ක පමණ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තියෙනවා. ඒ පිළිබඳව ඇත්තටම අපිට මහාකන්දරාව, පල්ලිකලේ සහ අක්මන කියන මධ්‍යස්ථාන තුනේම සටහන් වෙනවා. ඒ පිළිබඳව මේ වන විට අපේ විද්‍යාඥ කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු කරමින් ඉලනම වෙනවා. පසුගිය කාලේ අපි කරුණා කියන්නේ කරන්න අන්තරයෙන් නැතිච්ච නුවර හාරගම් ප්‍රදේශ ආශ්‍රිත වික්ටෝරියා ජලාශ්‍රිත අනුවත්තල්ගම කතුරන පිළිබඳ සොයා බැලුව වගේම මේ වලපන ප්‍රදේශයනුත් එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියන එක පිළිබඳව තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පැහැදිලිවම ඉස්ලාමයේ ඩොලමයිට් විස්තරය ආශ්‍රිත වීමක් පිළිබඳව අපේ කමිටුව සාහෘද කරමින් ඉන්නේ. කෙසේ නමුත් මේ සිදුවීමක් මෙවැනි ප්‍රදේශයක ඇතුළු පළවෙනි අවස්ථාව. මේ පිළිබඳව වැඩිදුරටත් අපවේශන කණ්ඩායම් ප්‍රවේශනය කිරීමෙන් පසු තොරතුරු ලබා දෙන බලාපොරොත්තු. ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබා දීමේදී ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙන බව ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
මෙවර අයවැයෙන් යෝජනා කර ඇති සැමට ජලය ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය ජනතාවට අවශ්‍ය කෙරෙන පානීය ජල පහසුකම් සපුරාලීමේදී ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. සැමට ජලය ව්‍යාපෘතිය පිළිබඳ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිර්ධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. දැනට පවත්නා ව්‍යාපෘතින් කණ්ඩම් කර ප්‍රජාජල ව්‍යාපෘති වඩාත් පුළුල් කිරීමෙන් සියලු නිවාසවලට පානීය ජල පහසුකම් ලබා දීමට විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලපහන මණ්ඩලය මගින් ජල සැපීම කළ නොහැකි ප්‍රදේශවලට මෙන්ම උග්‍ර ජලහිඟයෙන් පීඩා විඳින ග්‍රාමීය ජනතාවට ප්‍රජාජල අභිමානී වැඩසටහන යටතේ පානීය ජලය ලබා දීමට ක්‍රියාකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය සනත් දිශාන්ත මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. අඩු ආදායම් ලාභීන්ට සහ සමෘද්ධි ලාභීන්ට විදුලි සබඳතා ලබා දීම ලාභ අපේක්ෂාවකින් තොරව සිදු කරන්න කියලා අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. සැමට විදුලිය ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීම විදුලි බල අමාත්‍යංශයේ දී පැවැත්වුණා. අමාත්‍ය ඩලස් සලහපිරුම රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක හාෂිහන් සේම්සිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අඩු ආදායම් ලාභී පවුල් හා සමෘද්ධි ලාභී පවුල් වෙත විදුලි පහසුකම් මේ වසර අවසන් වීමට පෙර ලබා දීම සිදු කෙරෙන බවයි මෙහිදී සඳහන් කෙරුණේ. විදුලිය නැති සියලු දෙනාටම විදුලිය සැපයීම අපේ රාජ්‍ය වගකීමක්. විදුලිය කියන්නේ මිනිසාගේ මූලික අයිතිවාසිකමක් කියලා පිළිගන්නව නම් ඒක ලබා දීමේ වගකීම අපිට තියෙනවා. මේකේ දර්ශකය හදා ගන්නට ඕනේ පළමු පවුල් ටික අපි කොහොමද අඳුනගන්නේ වෙන් කරගන්නේ කියලා. දැන් රාජ්‍ය දැන් මේ සමෘද්ධි පවුල් වල ජීවන තත්ත්වයේ ඉහළ යනෝනේ ඇත්තටම මේ විදුලිය පැමිණීමත් එක්ක. අපි සිරුදනාම රාජ්‍ය ප්‍රතිපත්තිය විදුලිය නැති මිනිසුන්ගේ ගෙවලට විදුලි ලබා දීම. ඒකට අපි සිරුදනාම අනුවර්තනය වෙන්න ඕනේ. ප්‍රවීණ සිනමාකරුවෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වූ අභාවප්‍රාප්ත තිලක වේහැල්ල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වේදිකා සහ ටෙලිනාටි නිෂ්පාදකවරයෙකු මෙන්ම පුවත්පත් කිහිපයකම සේවය කළ මාධ්‍යවේදියෙකු වන තිලක් වේහැල්ල මහතා අභාව ප්‍රාප්ත වන විට 77 වන වියේ පසුවනා. කස්තරේ සුවඳ සදහටම ඔබ මගේ නිල්ල සොයා උතුමානිනි බාදුරාමලාදී චිත්‍රපට රසකට අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ඔහු දායක වී තිබෙනවා. කැලණිය ගොනවල අංක 483 15 ඒ යන ලිපිණේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොහොල්විල සුසාන භූමියේදී සිදු කෙරෙනවා. ඒ පොතත් සමගින් ස්වාධීන රූපහණි මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.